තෙරුවන් සරණයි සියලුම දෙනාට මම අද සූදානම් වෙන්නේ මෙතෙක් නොදීපු ඉනාව වර්ගයේ ඉනාවකින් මූලික ප්‍රාථමිකවදී තියෙන ඉනාවක් නමුත් මේකේ විශේෂත්වය වන්නේ විශේෂයෙන් මැදුරුතුමන්ලට ලබාගත හැකි ප්‍රයෝජන අප්‍රමාණයි අනන්තයි ඉතින් මේකට කියන්නේ පංචභූත ඉනාව පංචභූත කියලා කියන්නේ අපි මේ ලෝකය හැදිලා තියෙන්නේ මේ පංචභූතයන්ගෙන් ඉතින් අපි දන්නවා ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ කියන පංචවිද භූතය මේ පංචවිද භූතය එකිනෙකට බැඳිච්ච පහක් ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ නමුත් අපි දන්නවා මේ පංචභූතයේ එකක් හෝ ඉවත් වුණොත් එකක් හෝ නැති වුණොත් එකක් හෝ නැතිව ගියොත් මේ පංචභූතේම රැඳෙන්නේ නැහැ ඉව මේ රැඳෙන්නේ නැහැ රැඳෙන්න බෑ ඉතින් හිතන්න පංචභූතේ ගත්තොත් වායෝ භූතේ වායුව නැති වුණොත් සියලුම දෙනාට අපහසුයි ජීවත් වෙන්න එක් නිමේෂයකින් විනාශ වෙලා යනවා ඒ වගේ එකිනෙකට බැඳිලා තියෙන්නේ එකිනෙකට බැඳිලා තියෙනවා ඉතින් අපි මේ ශාස්ත්‍රයේදී ගුප්ත විද්‍යාව තුළදී මන්ත්‍ර යන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයේදී අපි කරන සෑම කටයුත්තකම අපි කරන්නේ මේ පංචභූතයේ තියෙන පංචභූතයන්ගෙන් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ ඉතින් අපි මේ පංචභූතයම කැමැති කරගත යුතු වෙනවා කැමැති කරගත යුතු වෙනවා යම් වැඩක් කරනකොට අපි පංචභූත දිෂ්ටියක් පංචෝපාචාර දිෂ්ටිය දානවා වගේම පංචභූත දිෂ්ටියකුත් දානවා ඉතින් මම ඒ ගැන කතා කරලා තියෙනවා මීට ඉහත වීඩියෝ වලදී යంత్ర පාඩම් වලදී එහෙම කතා කරලා තියෙනවා මම අද කල්පනා කරේ යంత్ర පාඩමට අමතරව මේ වගේ එක්කත් දාන්න ඕනේ මොකද ගොඩක් අය ගිල්ලින් තියෙනවා මන්ත්‍ර ලබා දෙන්න කියන එකත් ඒ නිසා මම මේක මේ විදියට ලබා දෙන්න සූදානම් වුණේ ඒ හේතු මතමයි ඉතින් තාමත් මගේ YouTube නාලිකාව subscribe කළ නැත්නම් subscribe කරන්න තවත් කෙනෙකුට බලා ගන්න share කරන්න ඒක ලොකු අස්වැසිල්ලක් වෙනවා මට ඒ නිසා ඔබතුමන්ලගේ තියෙන Facebook පිටුවල Facebook page වල WhatsApp වල Instagram වල මේක share කරන්න share කරලා තව තව මේකට ඇල්මක් ආශාවක් දක්වන මහත්මීන් ඉන්නවනම් එකතු කරගන්න. එතකොට යාලටත් පුළුවන් මේ මන්ත්‍ර වලින් තව තව කට්ටියට උදව් කරන්න. තව තව කට්ටියට යහපතක් සිතසාන්තියක් උදා කරලා දෙන්න. ඉතින් අපි මන්ත්‍රවල මූලික අවධියේදී මූලික සිද්ධාන්තයේදී මම කියලා තියෙනවා මල් බුලත් අටුව හදාගත්තන් පස්සේ මල් බුලත් අටුව හදාගත්තන් පස්සේ මේකට අපි දිෂ්ටියක් හෙලා ගන්න ඕනේ. අදාළ ජපයට අවශ්‍ය දිෂ්ටිය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි මොනම කාර්යයක් කරන්න ගියත් මෙන්න මේ පංචභූතය. අපි පංචෝපාචාර දිෂ්ටිය දානවා. ඒ වගේම පංචභූත දිෂ්ටියක් දානවා. මේ පංචභූත දිෂ්ටිය දැම්මෙන් පසුව අපි මේ පංචභූතයෙම ඉනා කරගන්නවා, වශී කරගන්නවා, කැමැති කරගන්නවා. ඉතින් ඒක විශේෂත්වයක් තමයි පංචභූත ඉනාව දාගන්න එක. පංචභූත දිෂ්ටිය දාගත්තාම අපි ඒකට පංචභූතේ තියෙන ඇල්ම බැල්ම ළඟා කර ගැනීම සිද්ධ වෙනවා. පංචභූත ඉනාව දාගත්තාම පංචභූතේම කැමැත්තෙන් අපි ළඟට ඇවිදින් අපි ළඟ අපිට ආකර්ෂණය වෙලා මේ දේ සාර්ථක කරලා දෙනවා. විශේෂයෙන්ම ප්‍රතිපත්ති ගරුකව ඉන්න ඇදුරුතුමන්ලා මේක හොඳින් අධ්‍යයනය කරන්න හොඳින් කරලා බලන්න. මේකෙන් කරන්න පුළුවන් බොහෝ වැඩ තියෙනවා. නමුත් මම කියන්නම් ඔබට ඔබේ නිවසේ තියෙන ප්‍රශ්න හිතන්නකෝ යම් මොහොතක තමන්ට හිතෙනවා ඇති මම මොනතරම් මහන්සි වෙනවද මම මොනතරම්
මුදල් උපයනවද කිසිම ඉතුරුවක් නැහැ කිසිම ඉතුරුවක් නැහැ දියුණුවක් නැහැ ඇයි මේ මොකද්ද මේකට හේතුව ඔය ආකාරයේ විවිධ ප්‍රශ්න ගැටළු රාශියකට හිතින් ප්‍රශ්න කරමින් හිතටම උත්තර දෙමින් කාලය ගත කරන මහතුරු ඉන්නවා විශේෂයෙන්ම ඇදුරුතුමන්ලට විතර නෙමෙයි මේක සාමාන්‍ය නිවෙස්වල සිටින සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය පුද්ගලයින්ට මේ දේ මහත් අස්වැසිල්ලක් වෙනවා තමන්ගේ දියුණුව කරා යන්න සාම්රාණි කවඩි සාම්රාණි පෝ සාම්රාණි හෝ කඩේ තියෙන සාම්රාණි එහෙම නැතිනම් ලක්ෂ්මී දූපය හරි කමන්නේ ගෙනල්ලා ඒ හදාගන්න මොහොතේදී ඔබතුමන්ලා මේ සුවඳ දූපය මතුර ගන්න මොහොතේදී එක පැකට්ටුවක් ගෙනල්ලා මදිවේ ඒ නිසා කාලයක් දුන් අල්ලන්න පුළුවන් ආකාරයට වැඩිපුර ටිකක් ගෙනල්ලා හදාගන්න යහන හදාගන්න පංචෝපාචාර යහනක් හදාගන්න පංචෝපාචාර යහන කියන්නේ ගොඩක් ආධුනික මහත්තුරු ඇති යంత్ర ශාස්ත්‍රයේ වගේම තමයි මන්ත්‍ර ශාස්ත්‍රයේදීත් මේ පංචෝපාචාර යහන ඒ ආකාරයෙන්ම හදාගන්න ඕනි ඒ කියන්නේ යකඩ එන නොගැසූ පුටුවක් හෝ තමන් හදාගත්තු ආසනය ඒ ආසනයේ උඩ සුදු රෙද්දක් කෙලලා ඊට පස්සේ කෙසෙල් දැල්ලක් කියලා ගන්න කෙසෙල් දැල්ල අග කපලා ගෙට ගන්න කෙසෙල් දැල්ල අග කපලා තමන් ගෙට ගන්න ඊට පස්සේ කෙසෙල් දැල්ල එලලා ලබා දීලා තියෙන කිලිහරණයකින් කහ වතුර ටිකක් හදාගෙන මේ කෙසෙල් දැල්ලටත් එයාවට වට පිටාවටත් දිනනවා ඉහලා ඒ කෙසෙල් දැල්ල එලලා කෙසෙල් දැල්ල මැදින් බුලත් කොළ හතක් නැට්ට කපන්න බුලත් කොළේ ඔය කඩේ තියෙනින් කඩෙන් ගන්න බුලත් කොළේක නම් නැට්ට බුලත් කොළේට කිට්ටු වෙන්නම කපා ගන්න නැවත ගෙනල්ලා ඒ ගෙනල්ලා කපලා අර කහ වතුර එකේ ඔබලා හොඳට බුලත් ටික පිරිසිදු කරලා යහනේ හතර පැත්තෙන් හතර ඒ කියන්නේ නෙළුම් මලක් ආකාරයට අපි මැද බුලත් ටික තියෙනකොට පළවෙනි බුලත් කොළේ ඉඳලා 1 2 3 4 හතර පැත්තට තියාගන්න සතර වරන් දෙවියන් සිහි කරලා සතර වරන් දෙවියන් සිහි කරලා බුලත් කොළ හතර තියලා ඊට පස්සේ ඊළඟ තව බුලත් කොළ දෙකක් හතර ගන්න. ඒ දෙක අරගෙන අපි මේ බුලත් සිහිපත් කරන්න අපි දෑතින්ම බුලත් කොළ ටික අරගෙන පළවෙනිම මම කිව්වේ සතර වරන් දෙවියන් සිහිපත් කරන්න කියලා. ඒ බුලත් කොළ හතරත් අපි දෑතින්ම අරගෙන දොහොත් මුදුනේ තබා වඳින ආකාරයට බුලත් කොළ ටික හිසට උඩින් සිටින ආකාරයට නලලත අත් දෙක තියලා වඳින ආකාරයට තියලා සතර වරන් දෙවි හාමුදුරුවනේ මම මේ කරන්නා වූ කාර්යය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කළ දෙන්න ඔබ වහන්සේලා සතර දෙනාගේම ආශිර්වාදය ආරක්ෂාව මට නිරතුරුවම ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තමයි බුලත් කොළ හතර තියන්නේ. හතර කුණට තියන හතර පැත්තට බුලත් කොළ හතර ලං කරලා තියාගන්නවා. හතර පැත්තරම අවශ්‍ය නැහැ බුලත් කොළ හතර තියනවා. තියලා ඊළඟට තව බුලත් කොළ දෙකක් ගන්නවා. ඒකත් අර විදිහටම දෑතින් අල්ලලා නලලත තියාගෙන සිහිපත් කරන්ද මම මේ ලෝකේට බිහි කරපු මගේ අම්මා තාත්තා මේ අම්මා තාත්තා දෙන්න හොඳින් සිහිපත් කරන්ද ළඟ ඉන්නවා නම් මේ වැඩේ කරන්නට ඉස්සලා අම්මා තාත්තා නමස්කාර කරන්ද අම්මා තාත්තට දන ගහලා වැඳලා ආශිර්වාද ඉල්ල ගන්නද ආශිර්වාද ඉල්ල ගන්නද තරහෙන් හිටියත් කමන්නේ නැ මේ වැඩ කරන්න එපා කියලා තරහෙන් හිටියත් කමන්නේ නැ අම්මා තාත්තගේ ආශිර්වාදේ ගන්න. ඒ අම්මා තාත්තගේ ආශිර්වාදේ ළඟා කරගත්තෙන් පස්සේ නැවතත් අර විදිහටම මේ බුලත් කොළ දෙක කියන්නේ අම්මා තාත්තට වැඳලා ආවෙන් පස්සේ තමයි බුලත් කොළ දෙක දෑතට අරගෙන අර විදිහට නල්ලත තියලා ඉදිරියට ආසනයේ පැත්ත බලාගෙන වන්දනාමාන කරලා තමන්ගේ හිතින් හෝ හඩනගා කිව්වත් කමන්නේ නැ මම මේ ලෝකෙට බිහි කරපු මගේ අම්මයි තාත්තාගේ ආශිර්වාදයක් ආරක්ෂාවක් මාහට ලැබේවා මේ කරන්නා වූ කාර්යයෙන් ලැබෙන්නා වූ පින් මේ ඉන්න සියලුම දෙනාට ඒ කියන්නේ 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා තු සියලුම දෙනාට මිය පරලෝක ගියපු සියලුම දෙනාට ලැබේවා කියලා හිතින් හිතන්න ඒක කියන්න අවශ්‍ය නැහැ හිතින් හිතලා ඒ බුලත් කොළ දෙකක් තියෙනවා ඊට පස්සේ ඉතිරි බුලත් කොළේ අතට අරගෙන දොහොත් මුදුනේ තබාගෙන නැවත සිහිපත් කරන්න
මට මේ ශාස්ත්‍රය කියා මේ ලෝක කියා දුන් සහ මේ මේ ලෝකයට මේ අපිට මේ ශාස්ත්‍රය ලබා දුන් ඍෂිවරු බ්‍රහ්ම ඍෂිවරු දෙවිවරු ඒ සියලුම දෙනාටත් මාහට මේ ශාස්ත්‍රය කියා දුන් ගුරුවරයාට ගුරුවරයාවත් සිහිපත් කරලා ඒ සියලුම දෙනාගේ ආශිර්වාදය ආරක්ෂාව මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා ඉදිරි බුලත් කොළෙත් තියෙනවා තියලා තමන් හදාගත්ත ඔය දුම්කුඩු එක ඔය බුලත් කොළේ නැට්ට ඇතුල් පැත්තට අග පැත්ත එළියට තියෙන ආකාරයට දැන් නෙළුම් මලක් ආකාරයට වටේට ලස්සනට අපි බුලත් කොළ ටික තියාගෙන ඉන්නවා ඒ තියාගත්තට පස්සේ ඕක මැදින් තියෙනවා අර අපි හදාගත්ත දුම්කුඩු ටික ඒ දුම්කුඩු ටික තියාගන්න මොනවා හරි වීදුරු වාජනයක හෝ තමන් ළඟ ඒවා තියන්න වෙනමම හෙපුවක් මොනවා හරි වාජනයක් හදාගෙන තියෙනවා නම් ඒකේ දාලා හරි මැදින් බුලත් කොළ හරි මැදින් තියන්න. තියලා වටේට පළතුරු පහක් කැවිලි පහක් තියලා මල් ටික තියලා පඳුරු තියලා බුලත් කැලි පහ තියලා ඊට පස්සේ පුවක් බුලත් නෙමෙයි පුවක් කැලි පහ තියලා ඔය බුලත් කොළවල හඳුන් සුදු හඳුන් ගලගාලා චුට්ට චුට්ට ඇඟිල්ලට අරන් බුලත් කොළ පහේම ගාන්න. දැන් එතකොට කල්පනා කරා එතකොට බුලත් කොළ 7 බුලත් කොළ 9 තියෙන ඒවාට අපි මොකද කරන්නේ? කොහොම කරත් පළවෙනි බුලත් කොළ පහේදී ඔය මං කියපු දේ කරන්න. ඉන් පස්සේ තියෙන බුලත් සෑම බුලත් එකක්ම බුලතක්ම දෙවියන් ඔය හැම දෙනාම සිහිපත් කරමින් හිතේ තියාගෙන හිතෙන් සිහිපත් කරමින් ලස්සනට යහන හදාගන්න බුලත් කොළ 21 44 42 40 ඔය ආකාර 54 බුලත් 108 ඔහොම තියෙන ඒවා තියෙනවා ඒ වගේ බුලත් කොළ පළවෙනි බුලත් කොළ පහෙන් අර මං කියපු ආකාරයට සිහිපත් කරලා ඉතිරි බුලත් ටික ලස්සන වටේට තියාගන්නවා ඊට පස්සේ තුන් නූල් බෝලයක් අරගෙන තුන් නූල් බෝලේ බෝලේ එක පැත්තකින් යහනින් තියලා ඒකෙන් දිග අරගන්න පොට අර දුම්කුඩු වාජනේ වටෙත් වටවල් තුනක් විතර දාලා ඒක මැදින් දුම්කුඩු ඇතුලෙන් චුට්ටක් හරලා නූල ඇතුලට කිඳා බස්සවලා ඒක හරහා එන ආකාරයට නූල අතට ගන්නවා ඒ නූල අතට අරගෙන තමයි මේ මන්ත්‍රයෙන් වතුර ගන්න ඕනේ හැබැයි මේ දුම්කුඩු එක හදන අයට පමණයි මම මේ කියන්නේ මේක ඊට පස්සේ මේ මන්ත්‍රයෙන් මතුර ගන්නවා 108 වතාවක්. ඒ මතුරන්ඩ ඉස්සල්ලා අපි කරන වතාවත් කරන්න ඕනේ. ඒ කරන වතාවත් කරන්න කියන්නේ බුදුන් වැඳලා තුන්වන්ගේ ආශිර්වාදය ලබාගෙන ඉතිරි ටික කරගෙන යන්න ඕනේ වරන් ගැනීම පංචෝපාචාර දිෂ්ටි පංචභූත දිෂ්ටිය ඒ ටික යොදාගත්තන් පස්සේ මේ පංචභූත ඉනාව මේ මන්ත්‍රයේ යොදා ගන්නවා. මේ මන්ත්‍රෙන් 108ක් මතුරලා අවසානයේට ප්‍රාණ පලිප්පු සිද්ධි සුද්ධි පුට කියන මන්ත්‍රවලිමුත් ඒ ආකාරයෙන්ම ඒ ටික අවසන් කරගත යුතු වෙනවා ඊට පස්සේ මේක මේ දුම්කුඩු එක තමන්ඩ තමන්ගේ නිවසට වෙළඳ ව්‍යාපාරික ස්ථානයට තමන්ගේ රැකියාව කරන ස්ථානයට තමන් සමහර ඉන්නව තමන් යටතේ කීප දෙනෙක් යොදාගෙන යම්කිසි කර්මාන්ත කරන අය ඒ කර්මාන්තේ කරන තැනට දුන් ටිකක් අල්ලගන්න උදේ හවස දුන් ටිකක් අල්ලන්න ඒ දුන් අල්ලන මොහොතෙත් මේ මන්ත්‍රය තමන් කටපාඩම් කරගන්න කටපාඩම් කරගෙන මතුර මතුර දුන් අල්ලන්න තමන් හිතින් කියවමින් දුන් අල්ලන්න එතකොට නිතර සිහිපත් කිරීමත් මේක වඩාත් හොඳයි එතකොට ඕකේ ওই විදිහට නිවසට ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ස්ථානයට තමන්ගේ රැකියා කරන ස්ථානයට දුම් ටිකක් අල්ලගත්තාම තමන්ගේ දියුණුව කිසිම කෙනෙකුට වළක්වන්න බෑ දියුණු වෙනවා ඒකාන්තයි සත්‍යයි මේ පංචභූත ඉනාව කියන්නේ එසේ මෙසේ එකක් නෙමේ ඉනා වර්ග සියලුම ඉනාවක් තියෙනවා ගත්තොත් හිතන්නකෝ යක්ෂ පැත්තෙන් අපි ගමුකෝ කළු කුමාර කළු කුමාර යක්ෂයාටත් ඉනාවක් තියෙනවා කළු කුමාර ඉනාව මහසෝන් යක්ෂයා ගත්තොත් මහසෝන් යක්ෂයාටත් මහසෝන් ඉනාව ඊට පස්සේ වෙෂමුනි ගත්තොත් වෙෂමුනි ඉනාව කතරගම දේවතා පැත්තෙන් කතරගම දැඩිමුණ්ඩ එහෙම නැත්නම් ගණදේවි සරස්වති ඔය ඕනම කාලිමෑණියන් ඔය හැම කෙනෙකුටම ඉනාවක් තියෙනවා ඉනාවක් වගේම වෛරෝඩියකුත් තියෙනවා වෛරෝඩියයි ඉනාවයි
දෙකම භාවිතා කිරීමත් ඉතාමත්ම සුදුසුයි. ඉතින් එහෙම හදාගත් එහෙම හදා ගන්න දුම් පරිස්සමට අරන් තියා ගන්න කිලිකුණු වලින් වැලකිලා හරි පාරේ යන්න එතකොට තමන්ගේ දිනු කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. ඊට පස්සේ මං ඊළඟ කාරණේ කියන්න නිතර සිහිපත් කරන්න. නිතර සිහිපත් කිරීමත් දියුණුවට ඉතාමත් ගුණ දෙනවා. හැබැයි නිතර සිහිපත් කරනවා වගේම දුම් දීම සිදු කරන්න. එතකොට ඔය දියුණුව කිසි කෙනෙකුට වළක්වන්න බෑ. අනිත් එක තමයි පංචභූත ශක්තිය තමන්ට ලැබෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ ඔය කියන පංචභූතයන්ගේම ශක්තිය තමන්ට ලැබෙනවා මේක නිතර සිහිපත් කිරීමෙන්. එතකොට තමන්ට අන් අය අතරේ කැපී පෙනෙන්න පුළුවන්. අන් අය අතරේ කැපී පෙනෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද අනිත් අයට වඩා තමන්ට අමුතුම ශක්තියක් තියෙනවා. තමන්ට තමන් අමුතුම පුරුෂයෙක් වෙනවා. තමන් අමුතුම ඉෂ්ටියක් වෙයි. ඒ කියන්නේ යම් කිසි දෙයක් කිව්වොත් ඒ දේ ග්‍රහණය කරගන්න, ඒ දේ ග්‍රහණය කරගෙන ඒ දේ කරන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඒ තරම් ප්‍රබලයි මේ පංචභූත ඉනාව. ඉතින් ඊළඟ කාරණයට මම යන්නම්. අපි මන්ත්‍ර ශාස්ත්‍රය තුළ මොන තරම් පරිණත වුණත්, මොන තරම් දක්ෂ වුණත් අපිට වරදින්න පුළුවන් මන්ත්‍ර මතුරනකොට. වරදිනවා. හරි, වරදින්නේ නෑ කියමුකෝ. යම් කෙනෙක් කියයි නැහැ වරදින්නේ නෑ, මට කිසි අකුරක්වත් වරදින්නේ නෑ. හරි, හිතනවාද අපි මේ ලියාගෙන ඉන්න, අපි මේ පුස්කොළ පොත්වලින් උපුටලා ගන්න මේ ශාස්ත්‍රයේ හරියටම ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව අපි මේ ලියාගෙන ඉන්නවා කියලා? නෑ, ගොඩක් වෙනස්, ගොඩක් වෙනස් වෙලා තියෙනවා. පුස්කොළ පොතක් ඕනනම් අවුරුදු 100ක් 200ක් 300ක් තියෙන. ඊටත් එහා ගියපු මේ ශාස්ත්‍රයේ කොතනද ආරම්භය, මේ ලෝකේ කවදාද ආරම්භ වුනේ, අන්න එතනින් ආරම්භ වුණ දෙයක් තමයි මේක. අන්න ඒ කාලේ ආරම්භ වුණ දෙයක්. ඒ ආරම්භ වෙච්ච දවසේ සිට තියෙන මන්තර වලට වඩා අද ගොඩක් මන්තර තියෙනවා. ඒ මන්තර කවුද මේක මේ ලෝකෙට එන්නේ? අන්න ඒ එවපු එක හරියටම ලියාගෙන තියෙනවද? අපි සුරකිව ලස්සනට ලියාගෙන පොත්පත්වල සඟවාගෙන අපි තුරලේ තියාගෙන ඉන්නවා මේක. පෙට්ටගම් වල දාගෙන ඉන්නවා. නමුත් මේ ලියාගත්තු දේ පවා යම්කිසි ඇලපිලි ඉස්පිලි අඩුයි. ඒක මම නොපිරිහෙලා කියනවා. නොපිරිහෙලා කියනවා කවුරු කාගේ ළඟ තිබ්බත් ඕනම මන්තරයක් හරි කියලා කොහොම කිව්වත් ඔවැයි කොහේ හෝ ඉස්පිල්ලක් පාපිල්ලක් හරි අඩු වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් අපි ඒක ඒ ගැන විවිධ දේවල් මත පල කරයි. ඒ මත කොහොම පල කරත් මං කිව්වේ වෙලා තියෙන දේ සහ ඉදිරියට වෙන දේ. ඔබ උදාහරණයකට අද ගන්න දැනට අවුරුදු 100ක් 200ක් පරණ පුස්කොළ පොතක් අරගෙන පිටපත් කරන්න ගන්න. ඒ පොතේ තියෙන්නේ හිතන්නකෝ ඕම් බ්‍රල්ලාන්තු බ්‍රල්ලාන්තු ඩ්‍රයන්න අල්රයන්න ලායන්න අල්නයන්න තුයන්න බ්‍රල්ලාන්තු බ්‍රල්ලාන්තු කියන එක පුස්කොළ පොත්වල ලියලා තියෙන්නේ මේ බ්‍ර නෙමේ ලියලා තියෙන්නේ අල්බයන්න රයන්න අල්ලයන්න ලායන්න අල්නයන්න තුයන්න ඔය ආකාරයට තමයි පුස්කොළ පොතේ තියෙන්නේ. එතකොට අපි මේක පිටපත් කරනකොට ඒකේ හඬ කොහොමද එන්නේ? බ්‍රලාන්තු ඔහොම කියන හඬ අපි ඊට වඩා ගැඹුරට එන ආකාරයට මේක අපිට පහසු විදියට බැඳි අකුරු දිගෑරලා අපි ලියනවා. බැඳි අකුරු විදියට අද ලියන්නේ නැහැ. ලියන්නේ නැත්තේ ඒවා කියවන්න අපහසුයි වගේම තේරුම් ගන්න අපහසු නිසා. ඒක ඒ වෙලාවේ පැයක් හරි කමන්නේ කල්පනා කරලා තේරුම් ගන්නවා. ද්‍රෝඩෝ කියමුකෝ. ද්‍රෝඩෝ කියන එක දරෝඩෝ වගේ තමයි පුස්කොළ පොත්වල ලියවෙන්නේ. අන්න ඒ දේ අපිට කියවෙන විදිය, ඒ හඬ උච්චාරණය එන විදියට ද්‍රෝඩෝ කියලා අපි ලියා ගන්නවා. ද්‍රෝඩෝ ඒක ඒ විදියට ලියා ගන්නවා. එතකොට ඒ කොහොම වුණත් එදා ඒ බිහි කරපු අපිට ලබා දුන්නේ දායාදයේ යම්කිසි අඩුවක් හෝ
වැඩියක් සිද්ධ වෙලා තියෙනවා මේ ලියන මොහොතේදී. අන්න ඒ ලියන මොහොතේදී අඩු වැඩි වීම කෙසේ තිබුණත් අපි කොහොම මොනතරම් මේක මතුරවුවත් ඒක යම් කිසි බලපිහිටීමක් අඩු වීමක් වෙනවා නම් ඒ මන්තරයක මේ කියන පංචභූතීනාව ඒක සුද්ධ කරලා ඒකේ බල වැඩි කරලා දෙනවා. ඒ මතුරන ජපයේ බල වැඩි කිරීමක් කරනවා. ඒක ඒකාන්තයි අනිවාර්යයි අත්දැකීම් සහිතයි. අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා මේ පංචභූත ඉනාව කියන එක හැම කෙනෙක්ම යොදා ගන්න මන්ත්‍ර ශාස්ත්‍රය සහ යන්ත්‍ර ශාස්ත්‍ර වල මල් යහන දිස්ති කිරීමේ අනතුරුව. ඒ කියන්නේ අපි බුදුන් වැඳලා තුනුරුවන්ගේ ආශිර්වාදය අරගෙන යම් යම් මන්ත්‍රකරුවෝ ඒ විදිහට පටන් ගන්නව අවසානට වරන් ගැනීම කරලා පංචෝපාචාර දිස්තිය දාලා පංචභූත දිස්තිය දාලා ඊට පස්සේ ජපයට අවශ්‍ය දිස්තිය දාන්න පෙර ජපයට අවශ්‍ය දිස්තිය දාන්න පෙර මේ පංචභූත ඉනාවෙන් වෙනමම මතුරගෙන තියාගන්න දුම්මල ටිකක් 108ක් හෝ 1008ක් හරි කමන්නේ මතුල තියාගන්න දුම්මල ටික දුම්මල ගොඩක් වැඩිපුර හදාගන්න ඒ ටික ආයේ නැවත 21 වතාවක් මතුරලා 21 වතාවක් මතුරලා මේ යහනට දුම් අල්ලන්න මේ යහන එතකොට තමන්ට ආවේනික විදියට තමන්ට සුදුසු ආකාරයට හැදෙනවා තමන්ට සුදුසු ආකාරයට හැදෙනවා එතකොට යම්කිසි කොහේ හෝ වැරද්දක් සිද්ධ වුණාද ඒ වැරද්ද සුදුසු ආකාරයෙන් හරිගස්සලා වෙන්න ඕනේ මොකද්ද ඒ වෙන්න ඕන දේ සිද්ධ කරලා දෙනවා ඒක අනිවාර්ය අධ්‍යක්ෂින් සහිතයි සත්‍යයි පිට දෙන්න එපා කියලා තියෙන්නේ පිට නොදෙනු වට නොදෙනු ඔහොම ගුරුපොත්වල සඳහන් කරත් මම මගේ ශාස්ත්‍රයේ මම විශ්වයට මුදා හරිනවා ඒක මගේ ඒකායන පරමාර්ථය ඒක තමයි මම මේ විදිහට කරන්නේ පන්තියක් දාලා පන්තියක් ආකාරයට කට්ටි අතරේ කතා කරලා දෙන්නේ එතකොට ඒ කට්ටිය ප්‍රශ්න නම්මනම් ඒ වගේ දේවල් කතා කරලා ඒවත් එක්ක තියෙන විසඳුම් එහෙම තියෙනවා නම් මෙන්න මේ ආකාරයට කරන්න කියලා ඒ හැමදේම කතා කරලා කියලා දීලා මම මන්තර මගේ ළඟ තියෙන මන්තර ටික මම නිදහස් කරනවා එතකොට මගේ પરම්පරාවේ මන්තර මේ ලෝකයේ අස්සක් මුල්ලක් නැහැ ඇර ඉන්න මේ ශාස්ත්‍රයේ ලැබිකමක් කැල්මක් බැල්මක් ආසාවක් දක්වන සියලු මහත්මහත්මින් එක සිද්ධ කරනවා එතකොට ඒකෙන් මටත් පිනක් මගේ මට මේක ලබා දුන් මගේ සීයටත් පිනක් ඒ වගේම මාව මේ ලෝකෙට බිහි කරු මගේ අම්මා තාත්තටත් පිනක් ඉතින් ඒ දේ ඉෂ්ට සිද්ධ කරගන්න වක්කාල වකවානෝකේ ඉන්න ඔබතුමාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා ඔබතුමාලා මාව මේ තරම් තලයකට ගෙනාවා තවත් ඔබතුමාලගේ මම ඉල්ලීමක් කරන්නේ තව තව අයට මේක ෂෙයා කරලා තව තව කට්ටිය මේකට එකතු කරවන්න එතකොට තව තව කට්ටිය මේ දේවල් ඉගෙන ගන්නවා මේ වැළලිලා යන්න යන ශාස්ත්‍රය මේ වැළලා යන්න යන්නේ මොන හේතුවක් ඉන්නද කියන එක මම කියලා තියෙනවා ප්‍රාථමික අවධිය දන්නේ නැතුව ප්‍රාථමික අවධිය ෆවුන්ඩේෂන් එක අත්තිවාරම හරියට යොදන්නේ නැතුව මන්ත්‍ර කරපුවාම කිසි දෙයක් හරියන්නේ නැහැ තමනුත් තමන් ළඟට එන පුද්ගලයාත් වලපල්ලට යනවා මිසක් ගොඩේමක් නැහැ. ඒ හින්දායි මම මේක කියන්නේ මගේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මම පිටට දෙන්නේ විශ්වයට මුදා හරින්නේ මේ දේ ඔබත් අමුණාන්සලට ඔබ තුමාලට මේ දේ යම් වැඩක් සිද්ධ කරගන්න පුළුවන්. යම් වැඩක් සිද්ධ කරගන්න පුළුවන් තමන්ගේ දෙයක් වුණත් තමන්ට කරගන්න හැකියාව ඇති වෙනවා. ඉතින් මම මේ මන්ත්‍රය දානවා thumbnail එකේ දාන්නම් බලාගන්න ලියාගන්න ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් කටපාඩම් කරගන්න මේක කටපාඩම් කරගතු යුතුනවා එතකොට තමන් ඔබතුමාලා මේක කටපාඩම් කරලා බලන්නකෝ තමන්ට තමන් නොසිතන ආකාරයේ දිනුවක් තමන්ට ඇති වෙනවා ඉතින් මේකේ තියෙන්නේ මෙන්න මේ ආකාරයෙන් මම හෙමින් කියවන්නා ඕන් ද්‍රලාන්තු ජෝඩු ද්‍රෝඩෝ පංචභූතයිනායින ආකාර්ෂන්තු ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ පංචභූත ඉනායින සර්ව පංචභූත ආකාර්ෂන්තු සර්ව භූත බල ආකාර්ෂන්තු සර්ව දිෂ්ටි භූත දිෂ්ටි ආකාර්ෂන්තු එන් ඒ ස්වාහක් ඕකේ හරියට ලියාගන්න අකුරු
මම උකුටා ගත්තේ පුස්කොළ පොතෙන් ඒ තියෙන ආකාරයේ මම අර ඉස්සලා කිව්වා වගේ අර බයන්න අල්රයන්න අල්ලයන්න ලායන්න බර්ලාන්තු කියන එක මම මේක උච්චාරණය වෙන ආකාරයට මේ ලියලා තමයි මේ තියෙන්නේ. ඒකයි මම කිව්වේ. දැන් මේක සමහරට මගෙන් පස්සේ තව කෙනෙක් මේක ලියා ගන්නකොට බර්ලාන්තු කියන එකට බර්ලාන්තු කියලා ලියා ගන්න පුළුවන්. ඒකයි හරියට ලියා ගන්න බලලා ලියාගෙන ඉවරලා පාඩම් කරගෙන සිද්ධි කරගන්න 108ක්වත් මේක තමන් කියවන්න. ඒ කියවලා සිද්ධි වුණාන් පස්සේ තමන්ට මේකෙන් වැඩ ගන්න පුළුවන්. මන්ත්‍ර මතුරගෙන යද්දී වැරදුනත් තමන්ට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. වැරදුනත් තමන්ට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ බල පිහිටලා මන්ත්‍රේ සරි කරනවා. මන්ත්‍රය සරි කරනවා. හරි ගස්සනවා. හරි ගස්සලා අවශ්‍ය විදිහට ජපේ පිරෙනවා. ඒ හින්දා මේක ගැන ගොඩාක් දේවල් තියෙනවා. තව කියනවා නම් ඒවා අවශ්‍ය නැහැ. ඔය දේ විතරක් කරන්න. එතකොට තමන්ට නිතර සිහිපත් කරන්න, ගෙදෙට්ට දුම්මල්ලන්න දුම් හදාගන්න, මන්ත්‍ර වැරදුනත් ඒවයි බල පිහිටන විදිහට මේක හදාගන්න. එතකොට තමන්ට මේක භාවිතා කරනවා කියන්නේ තමන් අමුතුම පුද්ගලයෙක් වෙනවා. සමාජයේ කැපිපෙනෙයි. මොකද තමන්ට තියෙන්නේ මේ පංචභූතයන්ගේම ශක්තිය ඇදිලාවිලා තියෙන්නේ. ඒ නිසා ඒ ශක්තිය උදා කරගෙන ඒ ශක්තිය යහමගට අරගෙන සමාජයේ සතක් සාන්තියක් උදා කරලන්නට හේතු වේවා, වාසනාව වේවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් මම සමුගන්නම්. ඔබ සැම සියලු දෙනාට තෙරුවන් සරණයි.